ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජනාධිපති දුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කරන රට අනුරට ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ පස්වරුවේ හෝමාගමනාගරයේදී පැවැතුණා. Life Below of ජීවිතය on David Perry Sola හැම එළියකටම වඩා විශ්වාසයි. මොකද වෙලා තියෙන්නේ? පෝට්ටු එක එක තැන් වලට කැඩිලා රනිල් වික්‍රමසිංහ පැත්තේ හිටුවා. වන්දුලා තිනෝ රනිල් එක්ක. දිනේෂ් ගුණවර්ධනත් ඉන්නෝ රනිල් එක්ක. මහින්දානන්දත් ඉන්නෝ. රෝහිතත් ඉන්නෝ. අනිත් පැත්තේ සජිත් ප්‍රේමදාස ඉන්නෝ. ජීඑල් පීරිස් ඉන්නෝ. නාලකොඩ ඒවා. දලස් සලහප්පෙරුමත් ඉන්නෝ. ඊළඟ නාමල් ඉන්නෝ. එයා ගාවත් හතර පහ දිනක් ඉන්නෝ. පව්. අපි අර ගම්මුල කියමනක් තියෙනවා. කබල්ලා වගේ ගෙට ඉත්තෑව රිංගපුවාම කියලා. ඒ වගේ වැඩක් තමයි පෝට්ටුවට උනේ. රනිල් රිංගලා වෙච්ච දෙයක්. අර්ජුන රණතුංග කාලයක් කියනවා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩා විනාශ කරේ බුකීකාරයෝ. එනිසා ක්‍රිකට් ප්ලේයර් ගන්න නම් තිලංගලා එලවන්න ඕන කියලා කෑ ගැව්වා. තිලංග කිව්වා අර්ජුන රණතුංග කෙනෙක් කුහක නායකයෙක්. එයා කවදාවත් කැමති නෑ ආපහු ලංකාවේ ලෝක කුසලානයක් ගන්නවට. නිකන් දෙන්න හිටියේ තුටු තැන ගහ ගන්නවා වගේ හිටියේ. මේ ඊයේ පෙරේද දෙන්නම සජිත්ගේ වේදිකාවේ. ඒ විතරක් නෙවෙයි ඒගොල්ල මරු වැඩක් තියෙනවා. චම්පිකයි රිසත් බදුදීනුයි එක වේදිකාව. සජිත් ප්‍රේමදාසගේ හම්බන්තොට රැස්වීමක් තිබ්බොත් ප්‍රධාන කතිකය චම්පික රණවක. රිසත් බදුදීන් හංගනවා එතන. මන්නාරමට යනකොට චම්පික හංගනවා. මොන දේශපාලනද මේක? ඔය කැත දේශපාලනය පරාද කරන්න තමයි දහස් සංඛ්‍යාත ජනතාවක් පොදි බැඳගෙන ඉන්නේ. ඔය කැත දේශපාලනය පරාද කරන්න ප්‍රතිවිරුද්ධ පක්ෂ අන්ධ මන්ද වෙන තරමටම මේ ව්‍යාපාරය ගොඩනගෙන තිබ්බා. බලන්නකො වේදිකා තියා පටන් ගත්ත වෙලාව ඉඳන් ජාතික ජන බලවේගිට බණිනවා බණිනවා බණිනවා. සජිත් වේදිකාව නිවේදකයාත් බණිනවා. ඒගොල්ලෝ හිතුවේ නෑ මෙහෙම තත්වයක් ඇති වෙයි කියලා. රනිල් සත් සජිත් වේ දෙන්න අතර ලොකු ගැටුමක් තියෙනවා. හැබැයි දැන් ජාතික ජන බලවේගයේ නැගිටීම ජයග්‍රහණය හමුවේ යටපෙළ දැන් සාකච්ඡා කරනවා. බෙදිලා ඉඳලා හරියන්නේ බෙදුනොත් දෙගොල්ලොම අනතුරුයි. ඒ නිසා එකතු වෙලා මොනව හරි කරන්න බැරිද ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ආපසු හරවන්න කියලා ඒගොල්ලෝ දැන් කතා බහ වෙනවා. අපිට කියන්න තියෙන මොකද්ද? පරක්කු ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය අතට අරගෙන තියෙන්නේ මේ රටේ මහ ජනතාව. ඒ නිසා මම හිතන්නේ රනිල් හෝ සජිත් ප්‍රේමදාසලා තව මොන වෙට්ටු දැම්මත් මේ ගමන ආපහු වරවන්න බෑ. මේක ජයග්‍රහණ දක්වා යනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.